ගමුද ලස්සන මේ සාරිද ලස්සන තුම් පාරකට වඩා හිතුවා ඉතින් ටිකක් මේ ලස්සනෙන් ලැබුණා නම් අඳින්නත් තිබ්බනේ අපිට තියෙන ප්‍රශ්න ලස්සන ඇඳුමක් තෝරගන්න ගියාට පස්සේ සමහර වෙලාවට පාට වෙලාව අපි උත්සවයකට සහභාගී වෙනවා නම් නේද මොකක්ද අඳින්නේ ගවුමක්ද සාරියද ගවුමද සාරියද ওই ප්‍රශ්නේ තියෙනවා විවාහපත් වෙන දවසකට එහෙම වෙනසක් කරන්න හිතුවොත් එහෙම නැතිනම් අපි හිතමු එන්ගේජ්මන්ට් ෆන්ක්ෂන් එකකට විවාහ ගිවිස ගැනීම අවස්ථාවකට ගොයින වේකකට වෙනසක් කරන්න ඕනේ නම් මොකක්ද කරන්න වෙනස ඒ වෙනස කරන්න පුළුවන් ඇඳුමෙන් කියලා ඔබ හොඳටම දන්නවා හැබැයි එහෙම වෙනසක් කරන්න පුළුවන් තැනක බය නැතුව ඒ අභියෝගය අරගෙන ඔබට වෙනසක් කරන්න ලස්සන වෙනසක් ඉදිරිපත් කරන කෙනෙක් එක්ක අපි අදත් කතා කරන්න සූදානමින් ඉන්නවා ඒ ලස්සන වෙනස ඇති කරන්න ඕනි කියලා හිතුව නිසා මනෝජ්ගේ වෙනසක් තියෙනවා මේ ලස්සන ගවුම එක්ක ඉන්නකොට බලන්නක බොරුදු කියලා ඔව් ඔය බලන්නේ ඒක තමයි වාසනාව මේ සුන්දර අදත් ඒ වගේ බොහොම වටිනා නිර්මාණ කීපයක් ගැන අපිට කියන දෙන්න ඇවිත් ඉන්නවා අයබෝන් වාසනාව අයබෝන් අර මේ අචල පටන් ගත්ත තැනින් පටන් ගන්න මේ මේ කලින් තිබුණා නම් පරක්කුන් නැත්තම් මේ මේක අඳින්නත් තිබුණා කියලා අචල කිව්වනේ නේද ඒක තමයි සමහරුන්ටත් වෙන්නේ ඒ ගැන දන්නේ නැතුව පරක්කු වෙනවා වෙන දේවල් වලට යොමු වෙලා තියෙනවා එතකොට මේ වගේ නිර්මාණයකට යොමු වෙන්න කොහොමද අපි වාසනා මුලින්ම පණිවිඩයක් දෙන්නේ හා අතනම අද මම කතා කරන්න මාතෘකාවක් කරගෙන තියෙන ගොයිනවේ කියන කන්සෙප්ට් එක ගොඩක්ලාට කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙක් කැන්ඩියන් එක ඇඳලා ඉවර වෙලා සහැල්ලු විදිහට මංගල උත්සව ශාලාවෙන් එළියට යන්න කැමති. ඉතින් එහිදී එක එක විලාසිතාවලට යොමු වෙනවා. එහිදී අපිට අදාළ පුද්ගලයාගේ ශරීර ප්‍රමාණය, වෙලාව, ඒ හැම දෙයක්ම සලකලා බැලලා මේ වගේ ඩ්‍රෙස් එකක් නිර්මාණයට යන්න පුළුවන්. ඔව්. කියන්නේ ඇත්තලට තෝරගන්න පුළුවන් අවශ්‍ය නම් තාම हाँ मम क्या लसन गौम मुखक्त प्रश्न कहानी मम क्या अहन प्रश्न मुखक्त लसन गौम ගවුම් නිර්මාණය කරන ශිල්පිනියක් ඇවිල්ලා ඉන්නේ තුනම ලස්සන හින්දා නිකන්ද ඔයාට වැඩිම ලස්සන මොන ගවුම ගැන මේ ඉස්සෙල්ලම කතා කරන්න හදන්නේ ඔයාට උදව්වක් වෙන්න අර ගවුම කියලා කියන්න ඒතකොට එතනින් පටන් ගන්න පුළුවන් අපේ නිරූපිකා වැඳගෙන ඉන්නේ ඔව් ඔව් මොකද ලස්සන පාටක් අපි ඇඟේ හැඩෙස් මතු වෙලා තියෙන නිසා පස්සෙන් අපි ලස්සන ඇඳුමින් පටන් ගමු අපි කතා කරමුද මේ කොහොමද වර්ණ ගලපගෙන තියෙන විදිහ ඔව් ඇත්තටම ඩයිනින් එකෙන්ද හේෂානි තමයි මම අද ගෙනත් තියෙන මොඩල් එයාගේ හේෂානි සංජු අපිට ඩ්‍රෙස් කරලා තියෙන හොඳ හෙයා ස්ටයිල් එකක එක එකට ඩ්‍රෙස් එකට මැච් වෙන ලිප් කලර්ස් උත් එක්ක සිලෙක්ට් කරගෙන තියෙන කලර් එක විදිහට ගොඩක්ම ස්කින් ටෝන් එකට යන කලර් එකක් ඔව් ඇයිගේ ස්කින් එකට මැච් වෙන විදිහට සේම් කලර් මටීරියල් එකක් ඇතුළ භාවිතා කරලා තිනවා දැන් ඔය ඩිසයින් එක උඩින් තියෙන ලේස් එකක්ද නැත්නම් ඒක වෙනම කට් කරලා අරගෙන net එකට ඒක ඇත්තටම ඇසලා ලේස් එකක් ඒ ලේස් එක මම ඇත්තටම යූස් කරලා තින්නේ ඕෆ් වයිට් නැත්නම් අයිවරි කලර් කියන ලේස් එක කලර් එකේ කලර්ස් දෙකක් භාවිතා කරද්දි මගේ අයිඩියා එක වුණේ ලේස් එකේ තියෙන කන්ට්‍රාස්ට් ලුක් එකත් එක්ක කන්ට්‍රාස්ට් කලර් එක ඉස්මතු කරන්න ස්කින් කලර් තියෙන බඩි එකේ ස්කින් කලර් ෂේප් එකේ අයිවරි කලර් ලේස් එක දා හරිම ලස්සන අපි කියන්නේ මනෝජ් ලෝභ නැතුව කියන්න පුළුවන් කියලා ලස්සනයි ලස්සන නිර්මාණයක් ඇත්තටම වාසනාව අපි එතකොට අත් වලට එකතු කරගෙන තියෙන මොස්තර නිර්මාණ අත් මොස්තර එතකොට ඇඟේ ෂේප් එක හැඩය පේන්න ටයිට් කරලා තියෙන අපි කතා කරමු වාසනාව පොඩි ෆිෂ්ටේල් ඩිසයින් එකකුත් ඇවිත් තියෙනවා ඔව් මේදී වාසනාව තමයි හරියටම දන්නේ ඔව් මේකදී මම ඉස්සෙල්ලත් සඳහන් කළා ගොයින මේකදී ගොඩක් යුවතියන් කැමති සැහැල්ලු ලෙස මංගල ශාලාවෙන් පිට වෙන්න. ඉතින් මේදී මම භාවිත කරලා තියෙන ඇඟේ හැඩයට ගැළපෙන විදිහට මම මේ දෙන්න තම්ප කියන ෆිෂ් ටේල් කියලා ඒකෙදී වේස් කට් එකක් එක්ක මම පොඩක් ලේස් එකකින් පොඩි සෙපරේට් ලුක් එකක් අරන් තියෙනවා හයිට් එක පොඩක් වැඩිපුර ඉස්මතු වෙලා පේන. ඇඟේ ෂන් පිටිපස්ස කොහොම ටිකක් හැරෙමු අපි කෝඩ් එකක් පාවිච්චි කරලා තියෙනනේ. ඔව්. මෙහිදී එක එක අපි ඇඳුම් නිර්මාණය කරද්දී එක එක ටෙක්නික්ස් භාවිත කරනවා. ඉතින් ඇඳුම ඇඩ්ජස් කරගන්න. එහෙම නැත්නම් සයිසස් හොඳට ඇඩ්ජස් කරගන්න පුළුවන් නේද? එක එක විදිහට ඕපන්ස් අපිට යූස් කරන්න පුළුවන්. බටන්ස් වෙන්න පුළුවන්. එහෙනම් කස්ටමයිස් කරලා තමන්ගේ සිරුරම තමන්ටම ඇඳුමක් නිර්මාණය කරගන්නවා නම් අපිට මේ වගේ ඇඩ්ජස්ටබල් කෝඩ් එකක් වෙනුවට බටන්ස් වලට යන්න පුළුවන්. දැන් ටේල් එකත් එක්ක තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඔව්.
හේෂන් මේ පැත්තට හැරෙමු ටේල් එකක් තියෙනවා ඒ දිග ප්‍රමාණය කොහොමද තීරණය කරන්නේ ඒක ඇත්තටම යුවතියගේ උස අනුව තීරණය වෙනවා කියලා ඒ අමතරව ශරීර ප්‍රමාණයත් එක්ක අය ගොඩක් මහත් නොවි පේන්නත් ඒ වගේම සහකරුවත් එක්ක කොහොමද කම්බයින් වෙද්දී ඔහුට මැච් වෙන විදිහටත් ඔහුගේ උස උසත් ඇගේ උසත් ශරීර ප්‍රමාණයත් හැමදේම සැලකිල්ලට ගන්නවා වැඳුමක් නිර්මාණය කරද්දී මේ ගවුන්තුන විතරයි ලස්සන එක හිතුවේ නේද? තව තියෙනවද? තව තියෙනවා බලමු. ඔව් අපි බලමු. ඔව් බලන ගමන් කතා කරමු ලස්සන ගවුන් ටිකක් තියෙනවා තව. වාසනා කරපු නිර්මාණ නේද? ඔව්. ඔව්. වාසන අපි කතා කරමු. ඔව් මේකේ තිය භාවිත කරලා තියෙන තුන් ivory white එහෙම නැත්නම් pearl white කියන අපි ball type dress එක long sleeve ගොඩක් යුවතෙන් කැමති ඇගේ සිරුරේ ප්‍රමාණයත් එක්ක මේ වගේ ඩිසයින්ස් වලට යන බාබි ඩෝල් ලුක් එකක් එක්ක සමහර අය හීන දකිනවා ඒ වගේ පෙනුමක් විවාහ දිනේදී මේකෙදිත් මේක භාවිත කරලා තියෙන අතරම චලා ගොයිනවේ එහෙම නැත්නම් එන්ගේජ්මන්ට් ෆන්ක්ෂන් එකකදී භාවිත කරන්න පුළුවන් විදිහට සහැල්ලු මර්මිඩ් ස්ටයිල් එකක් භාවිත කරලා තියෙනවා ලස්සන පාටක් එළියේ ඡායාරූප ගන්නකොට නේද ඒ ලොකේෂන් එකත් එක්ක හරිම ලස්සනට පේන පාටක් ඔව් මේකෙදිත් විශේෂ දෙයක් කියන්න ඕනේ මේ මේ භාවිතක මේ ඇඳුමේදී භාවිත කරලා තියෙන ස්කර්ට් එක සම්පූර්ණයෙන් වෙනස් අපි බෝල් එකක් ස්කර්ට් පාට් ඉන් මේ ඩ්‍රෙස් එකේම පල්ලෙහා කොටස ඒකෙදී බෝල් ඩ්‍රෙස් එකේ කන්සෙප්ට් එකකින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා බෝල් ඩ්‍රෙස් එක රෆල්ස් විදියට සෙපරේට් රෆල්ස් විදියට වෙන වෙනම බක්‍රම්ස් භාවිත කරලා තමයි මේ ලුක් එක අරන් තියෙන්නේ කීයක් විතර බක්‍රම්ස් 10ක් තියෙනවා වටේ ඒ හැම එකටම වෙල් බෝන්ස්ත් එක්ක හොඳ ස්ට්‍රක්චර් එකක් තියෙන බක්‍රමයක් ඇතුල් කරලා තමයි ඒකේ පෆ්නස් එක ලුක් එක අරන් තියෙන්නේ සිහින් උස සිරුරකට ගැලපෙනවා බොහොම ලස්සන ගවුම් කිහිපයක් අපි දකිනවා මේ ඇත්තටම වචනේ අර්ථයෙන්ම ලස්සනයි කියලා කියන්න පුළුවන් නේ මේ නිර්මාණ ඒ කියන්නේ ගවුම් මහන්නේ ගණ ගන්න පුළුවන් මොස්තර කරන්න ගණ ගන්න පුළුවන් නමුත් හොඳ ඇහැක් එක්ක ඒව අවශ්‍යතාවයට ගලප ගන්න වෙනම ඉගෙන ගන්න පේ වාසන ඒක කොහොමද ඒක වාසන හිතන්නේ අත්දැකීමද ඇහැද නැත්නම් ඉගෙනගත්ත දෙයද ඒ තුනේම කම්බිනේෂන් එකක් කියලා කියන්න පුළුවන් මොකද තමන් ක්‍රියේටිව් වෙන තරමට තමන්ගේ ඇතුලෙන් එන නිර්මාණය වඩාත් ක්‍රියා නිර්මාණශීලී. ඉතින් මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ අලුත් දෙයක් අලුත් විදිහකට කරන්න. මොකද හැම බ්‍රයිඩ් කෙනෙක්ම කැමති තමන්ගේ හීන දකින දිනේ, මංගල දිනේ වෙනස්ම විදිහට අලුත් විලාසිතාවකින් සරසෙත්. දැන් මේ ඩිසයිනින් කරන්න IT කරන්න ඕනේ නැහැ නේද? IT කළාම නැත්තම් ඩිසයින් කරන්න ලේසිද? එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම ඒ කියන්නේ මොනවා හරි ඩවුන්ලෝඩ් කරගන්න වගේ කනෙක්ෂන් එක හදාගන්න වගේ හොඳයි. ඒ වගේ වෙලාවකට. ඔව් ඇත්තටම මේ IT වගේ ක්ෂේත්‍රයක් අධ්‍යාපන කටයුතු කරලා ඩිසයිනින් වගේ පැත්තට ගියොත් ඔව් ඒක ඇත්තටම පැෂන් එක කියන්න පුළුවන්. හේතුව මගේ මූලික අධ්‍යාපනය මම කොළඹ විශ්වවිද්‍යාලයේ ඊට පස්සේ මගේ BSc එක IT ඊට පස්සේ මාස්ටර්ස් කරනවා මම මොල්ටි යුනිවර්සිටි ඒ හැම දෙයක්ම කළා මම මගේ වෘත්තියත් කරනවා IT සම්බන්ධයෙන් ඒත් එක්කම වැඩි කැමැත්තක් තියෙනවා මම ෆැෂන් පැත්තට ඩිසයිනින් අලුත් දේවල් ලකින්න මොකද හැම දවසක්ම අලුත් වෙනවා අපි කරන නිර්මාණත් එක්ක ලස්සන බ්‍රයිට් කෙනෙක් ලස්සනට මම කරපු නිර්මාණයක් එක්ක හැදවලා ඇය සටිස්ෆයි වෙනවා කියන්නේ මම ලබන ලොකුම සතුට. يعني වාසනා IT ඉගෙනගෙන ඩිසයිනින් කරනකොට දැන් ඩිසයිනින්ම විශ්වවිද්‍යාල ඇතුළ ඉගෙන ගන්න පුළුවන් තත්ත්වයට අවිල්ල තියෙනවා නේ. ඔව් අනිවාර්යයෙන්. අලුත් පාට මාලා. අලුත් පාට මාලාත් එක්ක. එකකට එකක් වෙනස් ලස්සන ගවුම් නිර්මාණ අපි දැක්කා, පින්තූර වලින් දැක්කා, මෙතනත් දකිනවා. ඉතින් ඇත්තට මේකට අත්දැකීම් එක්ක සහ මේ ලස්සන හැක් තියෙන ඕනේ වාසනාරම්. මටත් හිතෙන්නේ වාසනා ඉගෙනගත්තු දේවල් එක්ක මේ පැත්තට යමුනා කියලා කියන්නේ ඇහි තියෙන කැමැත්තම වෙන්න ඕනේ වාසනා. ඔව්. සහ මේ අනිත් කෙනෙක්ව ලස්සන කරන්න අදහස් එකතු කරන එක ටිකක් වෙනස්. ලස්සනට හැදපේන්න හැබැයි කොටස් දෙකක ගවුමක් මම දැක්කා පිටුපස්ස කොටස වෙනම එකතු කළා එහෙම වෙනසක් කරද්දි කොහොමද හිතන්නේ වාසනා
स्टाइल मिक्स सेपरेट स्कर्ट डी अटैचबल स्कर्ट अटैच कर लेते हैं हुक्स वाली वेस्ट पार्ट के एक रिमूवेबल विधि तीन फंक्शन ने के दिया है टावाश विधि उदय फंक्शन नहीं कभी मैं क्या ना गोइन वे हरी मत एंगेजमेंट फंक्शन नहीं कभी हमें पार्ट एक रिमूव कर ला फोटोस गाना खुलवांग गाउ में अतर में निका अमू तुम गाउ देखा विधि लुक एक बला गाना खुलवा අර කිව්ව කොටස පිටුපස ඉන්නට තමයි එකතු කරේ වෙනමනේ. ඔව්. මේකෙත් තව දෙයක් සඳහන් කරන්න ඕනේ ඇත්තට මම භාවිතා කරලා තියෙනවා ලේයර්ස් කීපයක් ඩ්‍රෙස් එකේ. සෙකන්ඩ් ඇතුලේ ඉන ලේයර් එකට මම භාවිතා කරලා තියෙනවා ටිකක් ෂයිනි මැටීරියල් එකක් ග්ලිටර් මික්ස් වෙලා තියෙන ලයිනින් එකට. ලයිනින් එකට උඩින්. ලයිනින් එකට උඩින් පොඩි ෂයිනි ලුක් එකක් කන්ට්‍රාස්ට් ලුක් එකක් පේන විදිහට ග්ලිටර් ලේයර් එක ඊට උඩින් තමයි මම ලේස් එක ඇඩ් කරලා තියෙන්නේ. එතකොට ඔක්කොම මැටීරියල්ස් තුනක්ද? ඔව් ලේයර්ස් ඇතුම් කිනා නෙට් ලේයර්ස් තුනක් කිනා ඊට අමතරව තමයි අන්තිමට ඇතුලෙන් ලයිනින් එකේ. හරිම ලස්සනයි ඒ වර්ක් එක ගැන ටිකක් කතා කරමු. අපි ළඟට බලමු ටිකක්. ඒ වර්ක් එක කරලා තියෙන අතින් අනිවාර්යෙන් ඔබට දැන පුළුවන් රෙදි කොටස අරගෙන දිග ඇරලා අපි සාමාන්‍යයෙන් ඇඳුමක් මහනවා වගේ වර්ක් එක කරලා අන්තිමට ඇඳුම හදලා කියලා. හැබැයි එහෙමනේ මේ මේ වැඩේ වෙලා තියෙනවා. ගැවුම ලස්සනට නිමා කරගෙන අන්තිමට තමයි වර්ක් එක එන්නේ. मेकि मम मे नैक् पार्ट दर स्कीन कलर नैट बाविता करना इक हेतु ड्रेस ऐंगर दम हम लेस टीका डार्क कलर की पे निका लेस डिजाइन इंकरा ड्रेस के नैट तीना कि विजिबल मेकअप स्कीन ब्लैंड बाविता कल तीन लेस वेन मैं हैंड वर्क बीड्स एक वर्गे बाविता कल तीना पोड ग्लैमर का कहना विधिट लेस डिजाइन का लेस हेड इसमें तो विधिट फुल ड्रेस ग्लैमर का केकें एक करना වාසනාව දැන් කෙනෙකුට දැකපු ගමන් පළවෙනි ප්‍රතිචාරය තමයි ශාල් අස්සනයි කියන එක ඔළුවට එනවා ඇති. ඊට පස්සේ තව කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිටත් මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් කියලා. ඇත්තටම අපිව නරඹන අය අතර ලස්සන ඇහක් තියෙන හොඳ ඇහක් තියෙන ලස්සනට පරිසරය දකින්න පුළුවන් එහෙමයි ඕන තරම් ඉන්නවනේ. එවැනි කෙනෙකුට මේ වගේ ඩිසයිනින් පැත්තට අවතීර්ණ වෙන්න හිතෙනවා නම් වාසනාව කියන්නේ මොනවද මුලින්ම කරන්න ඕන දේවල්? ඔව් ඇත්තටම තමන්ගේ ඕනම ඩිසයින් එකක් හිතට එන ඩිසයින් එකක් වැරදි වැරදි හරි කරන එක තමයි මම හිතන්නේ පළවෙනි ස්ටෙප් එක. එතනින් පොස්ට් එකක් කියලා හිතෙන්න පුළුවන් ඒකට කරන්න වෙනවා නේද? ඒ වනාලි කරන්න වෙනවා. එතනින් ඒ ලබන අසාර්ථකත්වයේ ලොකු සාර්ථකත්වයකට හේතු වෙනවා අනිවාර්යෙන් ඉදිරියේදී. වැටෙන වෙලාවට නැගිටින්න පුළුවන් නේ? වැටුණොත් තමයි නැගිටින්න පුළුවන් කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. වාසන මේ ලස්සන ගම ළඟටත් එමු මම වැඩියෙන්ම ආසයි. බුරු කියන්නේ يعني අපේ මේ හේෂා නැඳන් ඉන්න ගමකට පස්සේ මේ ගමකට හරිම ආසයි. මොකද ඒක අර හරි වර්ණවත් බවක් තියෙනවා. ඒත් ගොයින ඇඩ්‍රස් එකක්ද? ගොයින වේ එන්ගේජ්මන්ට් ෆන්ක්ෂන් එකකදී භාවිත කරන්න පුළුවන් කියලා මේකදී මම ඇත්තටම ලේස් එකේ කලර්ෆුල් ලේස් එකක් භාවිත කරලා තිනවා එම්බ්‍රොයිඩරි ලේස් එකක්. ඒකට පොඩි ස්ටෝන්ස් උත් එක එක කලර්ස් වලින් පාවිච්චි කරලා තිනවා පොඩි එලියක් එන්න. ලයිනින් එක මම භාවිත කරලා තින්නේ ටිකක් ටෙක්ස්චර් එකක් තියෙන මැටීරියල් එකක්. ඒකට ලයිට් කලර් ලයිනින් එකේ කලර්ෆුල් ලේස් එකක් එක්ක ලස්සන හැඩයට මනා වෙන විදිහට අදාල තැන් වලට එක එක ලේස් භාවිත කරලා තිනවා හැඩ ඉස්මතු වෙන විදිහට. සහ හැම පාට ගැන හිතන්න ඕනේ නේ. අනිවාර්ය පාට තෝර ගන්න වෙලාවට හැම දෙයක් ගැනම ඔබට අත්දැකීම් එක තියෙනවා. කෙනෙක්ට ඇවිල්ලා කතා කරගන්න පුළුවන් නේද? අනිවාර්යෙන්. එතකොට හැම පාට උස ඒ හැම දෙයක් ගැනම හිතන්න ඕනේ. වෙනසක් කරන්න ඕන නම් ඒකටත් අවස්ථාව තියාගෙන තමයි මනෝ ජීන්නේ. ඔව් ඒක තමයි. දැන් කෙනෙක්ට මේ ඉගෙන ගන්න ඕනේ නම් වසනා කොහොමද කරන්නේ? දැන් මේ වගේ දෙයක් කරන්න එකපාර බෑ. වසනා කිව්ව වගේ සමහර වෙලාවට මුල්ම අවස්ථාව වරදින්න පුළුවන්. දෙවෙනි අවස්ථාව හරියන්න පුළුවන්. තුන්වෙනි අවස්ථාව ආයෙ වරදින්න පුළුවන්. එහෙම වැරදි වැරදි හරි හරියට ඉගෙන ගන්න. ඔබ උදව් කරන්න කැමතිද එහෙම කෙනෙක්ට? අනිවාර්යෙන්ම. මොකද ගොඩක් අය කතා කරන වෙලාවල් තියෙනවා අපිට. ඉතින් අපි උදව් කරන වෙලාවල් තියෙනවා. තමන්ගේ අධ්‍යාපනයේ පැත්තෙන් වගේ නිර්මාණශීලී අංශයෙන් තමන්ට හිතන දේ වගේම ලෝකෙත් එක්ක අපි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් දිනෙන් දින දියුණු වෙනස් වෙන ඉන්ඩස්ට්‍රි එකක් කියන්නේ වෙඩින් වගේම ඩිසයිනින් කියන දේ හැමදේම තමන්ට උත්සාහයෙන් අතරම දියුණු වෙන්න පුළුවන් ගොඩාක් දැන් මාධ්‍යන් තියෙනවා. වසන කෙනෙක්ට මූලික පියවරක් තියන්න හරි උදව්වක් ඕන වුණොත් වසන කැමති කව උදව් කරන්න අපි ඒ වගේ අයට දුරකථන අංකයකුත් මතක් කරන්න පුළුවන්ද? ඔව්. ඇත්තටම මෙහිදී මගේ නම වාසන අබේසුන්දර 0.77 37 177
82 හරි ඒ අංකෙට කතා කරන්න පුළුවන් වාසනාව උදව් කරන්න කැමති ඔබටත් වාසනාවන්ත මාර්ගයකට එළඹෙන්න ආවෝ හේෂානි ගැඳුම ටිකක් බලමු ඒක ගොඩක් ලස්සන නිසා ඇත්තටම මේ ඕනේ වෙලාවකට දවසේ ඕනේ වෙලාවකට ගැලපෙන පාටක් ඔව් මනාලියක් වුණාම ටිකක් වැඩියෙන් යව ඉස්මතු වෙන්න ඕනේ ඒ නිසා ඒගේ හැඩය ඉස්මතු වෙන්න තමයි ලස්සනට කරගෙන තියෙන සහ ලේස් එකේ කොටස් එකතු කරගෙන තියෙන පැත්ත ඒ ඔස්සේ තැගේ හැඩය ඉස්මතු වෙනවානේ කර කොටස පාව ඒගේ උස සිරුරේ උස වගේම ඇඟේ හැඩය ඉස්මතු වෙන්න තමයි මම ඒකේ ලේස් එක ලයින් භාවිතා කරලා තියෙන්නේ සියල්ල එකතු කරලා ලස්සන නිර්මාණයක් කරලා තියෙනවා මෙතන ආය දවසක වාසනාවත් එක්ක මේ ගැන කතා කරන්න පුළුවන් වාසනාවේ සුන්දර බොහොම සූති එහෙමනම් ඇහැට ප්‍රිය විදිහට නිර්මාණ කරන්න ඕන කියලා අපිට කියලා දුන්නා බොහොම ස්තුතියි